ගැට ගැසීම කරන අවස්ථා. ඔයාලා දැන් ඉගෙන ගත්තා ගැට දැමීමනේ. අපි පටියක් තෙල් පටියක් අරගෙන මේවා එකට එක තබලා කොහොමද අපි ගැටයක් දාගන්නේ? අර මේ සමනල ගැටේ කියලා ගැටයක් තියෙනව නේද? ඒක එක පටියකින් ඇද්දට පස්සේ මේ බෝල් එක දැන් මට මේ ගැට දැන් අර ඔයාලේ කොණ්ඩේ රිබන් එක බඳින්න. දැන් මේ මේ එක පටියකින් ඇද්දට පස්සේ මේ ලේසියෙන්ම ලිහා ගන්න. බෝල් ඕ ආන්න දැක්කද? ලේසියෙන්ම ලිහනවා. දැන් අපි මුලින්ම දාපු ගැටේ නම් මේ ලිහන ටිකක් අමාරුයි. නමුත් මේ මේ ගැටේ සර් බෝල් එක. ඕ බෝල් එක. එතෙදිද? මන්නම ලිහා ගන්න පුළුවන් ගැටක් අපි දාව තියෙනවා නේ. ඒවත් අපි පුරුදු වෙන්න ඕනේ. ඔය හැම ගැට වර්ගයක්ම ඔයාලා පුරුදු වෙන්න. ගෙදරද හොඳේ. මම පුරුදු වෙලා ඕනම් නිර්මාණයක් කරන්නත් පුළුවන් මේ ගැටවල. මේ විවිධ නිර්මාණ කරන්න පුළුවන්. හොඳයි. හයි ගැට ගැසීම කරන අවස්ථා මොනවද කියලා ලියමු. හරි. තුනක් ලියන්න බලන්න. තුනක් ලියන්න අක්කල්. සපත්තුවේ ලේසය ගැට ගැසීම, කොණ්ඩය ගොතා ගැට ගසන පටිය ගැට ගැසීම, කෑම පෙට්ටිය ගැට ගැසීම, නේද, මල් පෝච්චි එල්ලීම, ඒ වගේ ඒවා කියන්න පුළුවන්. ගෙදරදී ඔයාලා කරන දේවල් තුනක් ලිවුණා නේද? සර් ටයි පටිය ගැස ගැටි. ඔව් ටයි පටිය ගැට ගැසීම. නූල් ගැට ගැසීම. සර් කඳ ගැට ගැසීමට. ආ දැන් අවුරුදු කාලෙට පුංචිලි බඳින්නත් මේ ගැට උමනාවේ විනේ. කඹ ඇදීමේ තරගයට ගැට උමනාවේ විනේ. ඒවනම් කි ලොකු මාමලා කරන දේවල්. ඔයාටත් පුළුවන් ඉතින් උදව්වක් කරන්න. මේ සෙල්ලම් ගයක් හදන්න. සෙල්ලම් ගයක් හදනකොට අර වහනේ එකට එක තියෙන ගැට ගන්න. මේ හොඳට ශක්තිමත් විදියට ගැට ගන්න පුළුවන්. නැත්තම් සෙල්ලම්ගේ නේද? දඩෝ බඩෝ ගා හඩාගෙන වැඩි. නිසා හොඳට ගැට ගන්න සෙල්ලම්ගේ හදන්න ඕන. ඒකද? අවුරුදු නිවාඩු වල හදමුද අපි සෙල්ලම්ගේ? පොඩි සෙල්ලම්ගේ හදන්න. සතියක් නිවාඩු තියෙනවනේ. හැබැයි ඉතින් මේ ඇන ගහලා ඒවත් කරන්න තමයි නෑ, ගැට ගසන්නත් ඕන. ඒක ඔයාලගේ අත්ෙන් හොඳට පුරුදු වෙන්න ඕනේ ඒවත් නේ. එතකොට අපිට බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපි හැමදේම දැනගෙන ඉඳලා. ආ හොඳයි. එහෙනම් අපි ඊළඟට යමු. මොකක් ගන්නවද? මහන්න තියෙන ආසයිද මහන්න? ఆచిలా సీయలా తీరలా మహండే అమ్మలా అయినా
රෙදිමහන ක්‍රම ගොඩක් තියෙනවා නේද? එයාගේ මැහුම් ක්‍රම ගොඩක් තියෙනවා. මේ බ්ලැන්කට් මැස්ම කියන්නේ මට වැරදුනා අකුරු බ්ලැන්ක් ඉතින් මේ සමහර වෙලාවට අර බොරු නූල් මහනවා නේද? ඊට පස්සේ සමහර වෙලාවට මාළුවෙක්ගේ කටුව හැදෙන්න මහනවා. එතකොට ඒකට කියන මාළු කටු මැස්. ගව් මහන්. කතිරයක් හැදෙන්න මහගෙන යනවා. ගව් මහන්න. එතකොට කියනවා කතිර මැස් කියලා. මේ බ්ලැන්කට් මැස්වත් එක්තරා ක්‍රමයක්. මේකට ඔයාලට උමනා වෙනවා මේ සෙන්ටිමීටර 20ක් පමණ දිග, ඒ කියන්නේ ටිකක් මේ වගේ දිග නේද? විසිල් බෝඩ් කැබල්ලක් උමනා වෙනවා. ඒ වගේම ටැපස්ට්‍රි ඉදි කටුවක් ඕනේ. අර ඉදි කටුවක් කිව්වට විතර තියෙන ඇඳුම් මහන ඉදි කටුව නෙමෙයි, ටැපස්ට්‍රි ඉදි කටුවක් සහ වූල් නූලක්. වූල් නූලක් ඕන. ඒ දැන් ගන්න බෑ. බුරුදුනේ ටිකක් අමාරුයි ඔයාලටත් මේ අම්මලා තාත්තලාගෙන් මේ මැහුම් ක්‍රම ඉගෙන ගන්න පුළුවන් නේද? බ්ලැන්කට් මැස්ම මේ තියෙන්නේ මෙන්න මේ විදියයි. බ්ලැන්කට් මැස් මැහුවා මේ අර බිසිල් බෝඩ් කැබල් මහපු විදිය. මේ බිසිල් බෝඩ් කැබල්ලේ දෙපැත්ත බ්ලැන්කට් මැස් පෙන්වා මහ දැක්කද? ඔයාලට පුළුවන් දෙයක කරන්න. මේක කරන්න පුළුවන්ද? එහෙනම් අපි උමනා දේවල් ටික ලියා ගනිමුනේ. උමනා දේවල් ටික මේකට උමනා දේවල් ටික අපි ලියා ගනිමු. හරි. ඔන්න සර් කියන්නම් දැන් මේකට උමනා දේවල් මොනවද කියලා. සෙලින්සු මහ ඕනේතු අපාන්න. රයිට්. මේ උමනා දේවල් ටික ලියා ගන්න. ලිබන්න ගන්න සර්. මොකද කතා? ලිබන්න ගන්න ඕනේ. විසිල් බෝඩ් කැබල්ල පළවෙනියම අපි පළවෙනි එක මොකද වුණා වෙන්නේ? විසිල් බෝඩ් කැබල්ල ලියා ගන්න ඔයාලා. විසිල් බෝඩ් කැබල්ල අපි විසිල් බෝඩ් කැබල්ල විසිල් බෝඩ් කියන්නේ අපි නේද? ඊට පස්සේ ටැපස්ට්‍රි ඉදි කටුවක්. ටැපස්ට්‍රි ඉදි කටුව. අනවද ලියා ගන්න. මුන මූල් නූලක්. මුල් නූලක් විසිල් බෝඩ් කැබැල්ලේ දෙපැත්ත බ්ලැන්කට් මැස්පෙන් මහනවා. මහලා ඒ විසිල් බෝඩ් කැබැල්ලේ එක පැත්තක්
වර්ණ කඩදාසි වලින් ඔතනව නැත්නම් තෑගියේ තීපට ගන්නා කඩදාසි තියෙන්නේ ඒවා අරගෙන එක පැත්තක් කලවන එහෙමනම් එක පැත්තක් කලවන කලවලා මේ ඊට පස්සේ බ්ලැන්කට් මැස්ම යොදාගෙන අර මේ කුඩා පසුපියක් නිර්මාණය කරනවා කුඩා මුදල් පසුපියක් මේ ඒකට මේ රිබන් පට් කැබලිත් ඕන හැබැයි රිබන් කැබලි වර්ගයකුත් ඕන එහෙම නැත්නම් වෙනත් නූල් වර්ගයක් උමනා වෙනවා මම ඒක පෙන්නන්නම් ඔයාලට කොහොමද කරන්න කියලා හුදේ දැන් මගේ අතේ නැහැ ඒ බඩු ටික නමුත් ඔයාලට මේ පින්තූරයක් මට පෙන්නන්න පුළුවන් විසිල් බෝඩ් කැබල් තමයි මේ තියෙන්නේ දෙවෙනි රූපේ මේක මේ පැත්ත තමයි අර ලස්සන කඩදාසියක් කලවන්නේ කලවලා මේ කඩේලි වලින් නවන්න නවලා මේ සිදුරු දෙකකුත් විඳ ගන්න හොඳේ ඊට පස්සේ මේ විදියට මේ මුදල් පසුම්බියක් ලස්සන මුදල් පසුම්බියක් හදන්න පුළුවන් අපිට ඔකයිස් කාලේ දුන්නා ආ දුන්නද එහෙනම් මේකේ කරන විදිය මම ඔයාලට මේ එවන්නම් සර් අපි ඒක කරන්න ඕනද ඔව් කලේ ඉස්කෝලේ කලේ නැත්තම් කරන්න අන්න ඒක තමයි අපිට ගොඩක් වැදගත්. නේ? ඉතින් ඒ මුදල් පසුම්බියක් විතරක් නෙවෙයි. මේ වෙන වෙන නිර්මාණත් අපිට කරන්න පුළුවන්. තව නොඑක් නිර්මාණ බ්ලැන්කට් මැස්ම. හැබැයි අනිවාර්යයෙන්ම බ්ලැන්කට් මැස්ම යොදා ගන්න ඕන. නේද? බ්ලැන්කට් මැස්ම යොදා ගන්න ඕනමයි. මම මේ කරන්න මේ බ්ලැන්කට් මැස්ම මාන විදිහේ වීඩියෝ එකක් ඔයාලට එවන්න. දැන් මට ඉතල පෙන්න විදියක් නැති නිසා ඒකේ වීඩියෝ එකක් මම ඔයාලට එවන්නම් එතකොට ඒක බලලා ඒක මහාන පුරුදු වෙන්න. ඒක එකට දාන්න මම වීඩියෝ එක. හොඳයි. එහෙනම් අපි බ්ලැන්කට් මැස්පර් කියන එක ඒකෙන් තියෙන ඔයාලට බෝල්ටේ කරන ව්‍යාකරණ බෝල්ටේ බෝල්ටේ කරන හරි අපි එන යමු ඊළඟ වැඩේ නේ ඔව් ඊළඟ වැඩේ බලමු මොකක්ද තියෙන්නේ කියලා ආර කවි තිබෙන මොන කවිද ආගෙන ඉන්නකෝ සර් මම පොතේ ගන්න ඕනේ සාපර්ශකය හොඳයි මයික් මියුට් කර ගන්න රයිට් මයික් මියුට් කර ගන්න හරි දැන් අහගෙන ඉන්න මේ එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ භාවිතා කළ දැන් ඔයාල ක්‍රියාකාරකමක් කරන්නේ නේද ඒ ක්‍රියාකාරකම් කරන්න ඔයාල පුරුදු වෙන්න ඕනේ ඒ වගේම ක්‍රීඩාත් තියෙනවා අපි දැන් මුත්තේ මේ භාවිතා කරන උපකරණ අතරින් මේ ඉස්සර ගොබියන් පාවිච්චි කරන උපකරණ අතරින් මේ දෑකැස්ස කුල්ල උපයෝගී කරගෙන නැටු හැදිලා තියෙනවා නැටු අපි ඒවට කියන ජන නැටු කියලා. නේද? ගොයම් නෙලීමේදී ගොයම් නෙලීමේ කවි විදියට අපි ඒව හඳුනන ගොයම් නෙලනකොට කියපු කවි. ගොයම් නෙලීමේ කවි. ගොයම් නෙලනවා කියන්නේ අර පීදුරු ගොයම කපා ගන්නවා. නේද? ඒ කපා ගන්න එකට අපි කියන ගොයම් නෙලනවා. එතකොට මේ ගොයම්සිය නැති වෙන්න ඒක ගොඩක් මහන්සි වැඩක් නේද? දැකැත්තෙන් ගොයම් කපන එක. ඔගෙන යන්න ඕන අමාරුයි. ඉතියේ අමාරුව නැත්තම් මහන්සිය අඩු වෙන්න ඒ කරපු ගොවියෝ
ඒව කරපු ගොවියෝ කවි කියමින් තමයි මේ වැඩවල නිරත වෙලා තියෙන්නේ. නැත්නම් මේ වැඩ කරලා තියෙන කවි කියමින්. ලස්සන කවි. සමහර වෙලාවට මේ ගොයම් කපමින් තමයි මේ කවි කියන්නේ. ඉතින් අපි ඒවට කියනවා ගොයම් නෙලීමේ කවි කියලා. හොඳද? ගොයම් නෙලීමේ කවි. ඊට පස්සේ මේ උල්ල උල්ල පාවිච්චි කරන්නේ මොකටද? වී මුලං කරන්න උල්ල පාවිච්චි කරනවා. වී මුලං කිරීම සඳහා. ඊට පස්සේ ඔය දහයියා නියුදු උන්සාල් දෙතේ අර මේ වී වල තියෙනවා මේ දැන් වල දන්නවනේ මේකනේ ක්‍රමය නේද? පොලිම ගොයම් කපා ගන්නවා. ගොයම් කපා ගත්තට පස්සේ ඊට පස්සේ ගොයම් පාගනවානේ. ගොයම් පෑගුවාට පස්සේ අර වී ඇට ටික විතරයි ඉතුරු වෙන්නේ. හැබැයි වී ඇටත් එක්ක කවලම් වෙනවා තියෙනවා ටිකක් අර වාගෙට නේ මේ තියෙන වී ඇට. ඉතින් අපි ඒවට කියනවා මේ වාගෙට දෙවෙනි ගාන අපි ඒවට මොනවද මේ වී ඇටත් එක්ක කවලම් වෙනවා තියෙනවා මේ හා නිකන් පොතු වගේ නේද? නැත්තම් කුඩු කුඩු වගේ කාටුව කියලා ඒවට කියනවා. කාටුව මොකද්ද? කාටුව. ඉතින් ඒව අයින් කරන්න ටිකක් අමාරු නේ. සමහර විට ඒව කුල්ලට දාලා මෙහෙම පොළනවා. නැත්තම් මුලකට අල්ලන එක මුඩින් ඕන අල්ලන්න. දැන් අපිටත් මතකයි අපේ සීයා ඒ විදිහට ඒ කුල්ලට දාලා මෙහෙම කුලකට අල්ලන මේ තවල් වෙලාවට. එතකොට අර පරවියට ටික එතනට වැටෙනවා. අර කාටුව කාටුව කියන්නේ අර මනුස්සය අර දිවි වල ඇලිලා තියෙන පොඩි පොඩි මේ දේවල් නේද? ඒව කුලකට ගහගෙන යනවා. අර කුල්ල පාවිච්චි කරපු අවස්ථාව. මේ තව එකක් තමයි මේ දහයියා. දහයියා කියන්නේ මේ වියටයක් ඇතුලේ නෑ ඒවයි. දහයියා අයින් කරන්න. දැන් කටින් කියන කාල් වල සමහර විට අර දහයියා තියෙන පුළුවන්. ඔයාලේ අම්මලා ආච්චිලා මොකද කරන්නේ? අර හාල්ටි කුල්ලට දාලා මෙහෙම පොළන. පොළනකොට නේද? මොනවද ඉතුරු වෙන්නේ? කාටද කියන්න පුළුවන්? ඉතුරු වෙන්නේ මොනවද? මේ පොළනකොට හාල්. ඕ. මොකද හාල් ටික ඉතුරු වෙනවා. 10යා ටික අයින් වෙනවා. නේද? 10යා ටික වැටෙනවා. 10යා ටික වැටෙනවා. එහෙම නැත්නම් අර පොඩි පොඩි හාල් එක තියෙනවනේ ඒවත් ගාන පැත්තකට වෙනවා. එතකොට ඒ ටිකත් ගන්න පුළුවන් නේ. හොඳ හාල් ටික ඉතුරු වෙනවා. ඉතින් කුරුලෙන් කොළන ඉතින් කුරු නැටුම් කියලාත් නැටුම් වර්ගයක් තියෙනවා. මම මේ කවි ටිකක් ඔයාලට පෙන්නන්නම්. මේ බලන්න. මේ තියෙන්නේ මෙන්න ගොයම් නෙලීමේ කවි. රන් දෑක ඇතිගෙන නිකි සැරසෙනවා නේද? ඉනවට රන් රන් රත්රන් විපටි ඉනවට දිලිසෙනවා. විවිධ කුගිනි බිඳු ලෙස පහ වෙනවා. දුම්බර කෙතේ අපි ගොයම් කපනවා. ඉර දෙවියන්ගේ ඉරකල ගාව සඳ දෙවියන්ගේ සඳකල ගාව ගණ දෙවියන්ගේ කෝවිල ගාව අපි කියමු කවි ගොවිපල ගාව මේ තියෙන කුණු නැටුම් වල කවි ළමා ලියෝ මල් දවසා වරල පිට දමා කරට මුතු පොත අත වලලු වට පෙමා වඩන පමානුව රගන් පුළුගෙන සබේ මේක ලස්සන තාලයට කියන්න පුළුවන් කවුහර ඉන්නවද ගරු සරටරන් ඉච්චරම තාල බැහැ කාටද කියන්න 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 පුතා
අල්ගවසා වරල පිට තමා සැචෙනුකි අජෙනුකි කියනකොට බලලු වට ලමාලියෝ මල්සලසා වරල පිට තමා කරතු කරත මුතු පොත අමලු වට තමා වට සැලසා යතුරු තනාලා එතාට ළමාලියෝ කියන්න පුළුවන් ළමාලියෝ ඔයාම්
සර් අර කවි දෙක ලියන්න ඕනද? ඔව් ඒ කවි දෙක හරි වෙන කවියක් තමයි. සර් එකයිද දෙකයිද ලියන්න ඕන? තාලෙට ඉතින් මේවා නටන්න පුළුවන් වෙන්න ඕන නේද? ඒක තාලෙට නටල මේ අර දැක් ඇත්ත මෙහෙම අරගෙනනේ ගොයම් කපනවා වගේ මේ ඉවත් මෙහෙම දානවනේ පිටපස්සට ගොයම් නෙලීමේ කවි හරි සර් අර තෙන්නුවේ ඒ කවි දෙකම ලියන්න. අකමැ පුළු නැටුම් කවි. ආල්පොලන එකක් වෙන්න පුළුවන්. ඔයා පොතක පෙන්නන්නේ නේ? ගන්නවා